ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත ටීවී YouTube channel එක අදම subscribe කරන්න. Nah, Pali ආරම්භ කරලා පල්ලි ආශ්‍රිත වෙච්ච බෝම්බ ප්‍රහාර ඊට පස්සේ එතන මාස 6ක් 7ක් විතර ළමයිට පාසල් අහිමි වෙලා තිබුණා ඊට පස්සේ ආය අවුරුදු එකමාරක් දෙකක් විතර කොරෝනා වසංගතය නිසා මුළු ලෝකෙම ලොක්ඩවුන් වෙලා තිබුණා අධ්‍යාපනය අඩාල වුණා ඊට අනිත් පැත්තට ලංකාවට විතරක් සුවිශේෂ වෙච්ච ආර්ථික අර්බුදයත් එක්ක දරුවන්ට පාසල් යන්න හැකියාව ලැබුණේ නැහැ එතකොට අපි දකිනවා අවුරුදු 4ක 4 මාර්ග කාල පරාසය මේ දරුවන්ට පාසල කියන එක අහිමි වෙලා තියෙනවා. ඒතර ඒ අහිමිච කාණ්ඩේ තමයි මේ විභාගේ ලියන්නේ. සහ අගෝස්තු ලියන් හිටපු කියන මාස 6ක් 7ක් විතර පරක් කියලා තමයි මේ දරුවෝ දැන් ලියන්නේ. ඒතකොට මේ දරුවෝ දිහා බලද්දී සාමාන්‍ය දරුවෝ පිරිසක් නෙමෙයි. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් පියවරෙන් පියවරට ගිහින් තමයි ඒලෙවල් කරන්නේ හැබැයි මේ දරුවා අර කිව්වගේ අවුරුදු 4ක් 4 මාරක් විතර විශාල අභියෝගකාරී පරිසරයකට මුහුණ දීලා ලියන දරුවෝ. ඒතර අපි දන්නවා දැන් ඒ අතින් ඒක එක පැත්තකින් අපිට දුකක් වුණාට කනගාටුට කරුණක් වුණාට අපි දන්නවා අනිත් පැත්තෙන් සාමාන්‍යයෙන් අභියෝගකාරී පරිසරයක හැදී වැඩෙන දරුවෝ අනිත් අයට වඩා වේගයෙන් දේවල් අභියෝග වලට මුහුණ දීලා තමන්ගේ ශක්තිතා වැඩි දියුණු කර ගන්නවා ඒ ළමයි අනිත් අයට වඩා ස්ට්‍රෝง ශක්තිමත් භාවයක් දකින්නට පුළුවන්. ඉතින් ඒක නිසා අපි මේ දරුවා අනිත් අයට වඩා දකින්නට වඩා ශක්තිමත් භාවයක් ඒ කියන්නේ විශාල අභියෝග ගොඩකට මුහුණ දීච්ච ශක්තිමත් ළමුන් කණ්ඩායමක් ලෙස අපි දකිනවා මේ ලියන දරුවෝ. ඒ වගේම තමයි අනිත් පැත්තට දැන් අපිට හිතන්න පුළුවන් තව දැන් සවුඳ කියන්නේ දවස් 4යි තියෙන්නේ. එතකොට 4ක් 5ක් තියෙනකොට අපි මේ කරන වැඩසටහන ප්‍රායෝගික වෙයිද උදව් වෙයිද කියලා හිතන්නට පුළුවන්. ඒක ඉදින් මට කියන්න තියෙන්නේ දැන් අපි දන්නවා ඕනම තරගයක් ගත්තොත් තරගයේ ජයග්‍රහණය සඳහා ප්‍රධානතම බලපාන අවධිය තමයි තරගයේ ඒ කියන්නේ ආසන්නතම කියන අවසාන ආසන්න කාලය. දැන් අපි මැච් එකක් බැලුවොත් අපි දන්න අන්තිම ඕවර්ස් පහයි තමයි වැඩිපුරම ලකුණු රැස් කරන්නේ. පීඩනය දැනෙන නිසා තරගකාරීත්වය දැනෙන. සහ එතද අපි ධාවන තරගයක් ගත්තත් ඒකෙදි ධාවකයා මුල සාමාන්‍ය වේගයක් ගන්න අනිත් ධාවකියොත් එක්ක මැදත් එහෙම සමගාමී වෙන අනිත් ධාවකියෙක් හැබැයි අවසානයේදී තා විශාල වේගයක් අත්පත් කරගෙන ජයග්‍රහණයට යනවා. ඒ නිසා මේ කාලය කියන එක විභාගයට පෙර සතික කාලය සහ විභාගයේ අතරතුර කාලය ඉතාම වැදගත් දරුවෙක්ට ඒ විභාගය
විභාගාතතිය මිදිලා ජයග්‍රහණය සඳහා යන්නේ. ඉතින් ඒ ගැන අපි කතා කරන එක මම හිතනවා අද හොඳ සතුටුදායක අවස්ථාවක් කියලා. මොකද විභාගයට දවස් 4ක් තිබුණා කියලා නෑනේ නේද මේ පීඩනය දුරු කරගන්න සහය අතතිය මිදිලා අරමුණ මොකද්ද කියලා පැහැදිලිව හඳුනා ගන්න හොඳ අවස්ථාවක් ලැබෙනවා. පුංචි වෙලාවකදී හරි කමක් නෑනේ එහෙම කරගන්න පුළුවන් නම් දැන් ගෙදරේ බලාගෙන ඉන්න ඔබට ඔබේ දුව පුතාගේ විභාගයට සඳහා කොහොමද සූදානම්ත් එක්ක ගැටලු රසක් සමහර වෙලාවට මතුවෙන්න පුළුවන්. පාඩම් කරන්නේ නෑ කියලා කම්මැලි කියලා නිදා ගන්නවා කියලා මේ වගේ ගැටලු තියෙන පුළුවන්. එනිසා අපි ඔන්න ඔබට අවස්ථාව ලබා දෙනවා මනෝචිකිත්සක තුමිය ඉන්නවා තාරෝ පරණවිතාන මහත්මිය. තියෙන නිසා ඔබට සජීවීව එකතු වෙලා ගැටලුවක් තියෙනවා නම් උපදෙස් ලබා ගන්න පුළුවන්. මැදේ දුරකථන අංකය විවෘතයි. ඔබට අවස්ථාව තියෙනවා සජීවීව එකතු වෙලා එමතුමින් ඔබේ ප්‍රශ්නය කියලා එතුමියගෙන් උපදෙස් ලබා ගන්න. මැදේ දුරකථන අංකය 0115 299 299 0115 299 299 ඔස්සේ සම්බන්ධ වෙලා ඔබටත් තියෙන ගැටලු වෙනුවෙන් උපදෙස් ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඔබ කිව්වා මේ බොහොම ශක්තිමත් දරුවෝ මේ විභාගයට මුහුණ දෙන්නේ කියලා. දැන් උසස් පෙළ විභාගය කියන්නේ ජීවිතේ ලොකුම කඩයිමක්නේ. අපි දකින විදිහට රැකියාවේ මොන අංශයද කියන කාරණිය තේරෙනවා. තෝරගන්නේ මොකක්ද කියන එක, ඊළඟට විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගැනීම, මේ වගේ ලොකු සිහින සහ අරමුණු වෙනුවෙන් තමයි වැඩ කරන්නේ සිද්ධ වෙන කාලය බවට පත් වෙන. දැන් මේ අරමුණක් අපේ හිතේ තියාගන්න එක කොතරම් වටිනවද අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. මොකද අපි කියනවා හොඳ ටාගට් එකකට යන්න ඕන. අපි ඉතින් එහාට මේ උසස් පෙළින් පස්සේ කොහොමද විශ්වවිද්‍යාලයේද රැකියාවද කියන ඒ අරමුණ තමයි ජීවිතේට වැදගත් වෙන්නේ. නිසා අපි අරමුණක් අපේ සිත පිහිටා ගැනීම කොතරම් වැදගත් වෙනවද? ඔව් හොඳ ප්‍රශ්නයක්. ඒකෙදී අපි දකින දෙය තමයි අරමුණ කියන එකේදී අරමුණ කියන දිශාවක්. අපි ආයෙත් මොන දිශාවටද කියලා අරමුණ තීරණය කරනවා. ඒ නිසා හැම කෙනෙකුටම ඕනම වෘත්තියක නියැලෙන කෙනෙකුට හෝ ශිෂ්‍යෙකුට හැම කෙනෙකුටම ජීවිතේ අපිට අරමුණක් ඕනේ, දිශාවක් ඕනේ, අපි යන්න තැනක් ඕනේ. එතකොට දැන් මේ උසස් පෙළ ළමුන්ට ගත්තොත් අරමුණ කියන එකේදී අපි දන්නවා දැන් ගොඩාක් දරුවෝ පුංචි කාලේකින මම ડોක්ටර් කෙනෙක් වෙනවා, ඉංජිනේරු කෙනෙක් වෙනවා, ලෝයර් කෙනෙක් වෙනවා කියලා කියනවා. හැබැයි අපි සයිකලොජිස්ට්ලා පිළිගන්න දෙයක් තමයි 9 වසර වෙනකම්ම දරුවාගේ අරමුණු එහෙම කිව්ව පලින් ස්ථානගත වෙන්නේ නැහැ. අරමුණ ශක්තිමත් වෙන්නේ නැහැ. ඒ ළමයි ඒ වගේ අරමුණු කියන්නේ මම අරයා වෙනවා, මෙයා වෙනවා කියලා කියන්නේ කොහෙන් හරි ඇහිඳගත්තු දේවල් තමයි කියන්නේ. ඇත්තටම අවබෝධයෙන් නෙමෙයි. කියන්නේ මම මේ ජොබ් එක කරොත් මට මෙච්චර සල්ලි හම්බෙනවා කියලා එහෙම අවබෝධයක් එයාලට නැහැ. එතකොට අපි කියනවා 9 වසරට වෙනකම්ම දරුවන්ගේ අධ්‍යාපනය යන්නේ අම්මා තාත්තා කරමතින් කියලා කියනවා. හැබැයි 9 වසරින් පස්සේ ටික ටික අර දිවිතික ලිංගික ලක්ෂණ පහළ වීමත් එක්ක ටික ටික ළමයට අවබෝධ වෙනවා මම සයන්ස් කරොත් මේ පැත්තේ සයන්ස් පැත්තෙන් යන්න පුළුවන්, මැත්ස් කරොත් මේ පැත්තෙන් යන්න පුළුවන්, ආර්ට්ස් කරොත් මෙහෙම යන්න පුළුවන් කියලා අවබෝධ වෙනවා. සහ එයාලගේ අරමුණ එයාලා එතනින් හදා ගන්නවා, සොෆ්ට්වෙයාර් ඉංජිනේරු වෙන්න පුළුවන්, ටීචර් කෙනෙක් වෙන්න පුළුවන් හදා ගන්නවා. ඒකෙදී අපි බලනවා අපි සමහර ලාවට අපි දකින සමහර දරුවෝ එනවා 10 11 වසර ඉන්න හැබැයි අරමුණක් නැහැ. ඇහුවම ඔයාගේ අරමුණ මොකද්ද පුතා, කවුරු වෙන්නද කැමති කියලා ගොඩාක් ළම අරමුණ කියනවා. ඒ කියන්නේ අරමුණ ඒ වයසේද ඇති වෙන්න ඕනේ. හැබැයි කලාතුරකින් දරුවෙක් දෙන්නේ කියනවා එහෙම අරමුණක් නැති. එතකොට අපිට පේනවා ඔයාගේ ගෝල් සෙටින් කියන එක අරමුණු ස්ථානගත වීම කියන එක හරියට වෙලා නැහැ. එතකොට ඒක හරිම බරපතල කාරණයක්. මොකද දරුවෙකුට අරමුණක් නැහැ කියන්නේ යාට දිශාවක් නැහැ කියන කාරණේනේ. එතකොට එයා කවුරු කවුරු හරි කියන දේවල් විෂයන් අලලලලා තමයි එයා ඒ විෂයන් කරන්නේ. එතකොට එයාට ඒ ගැන අවබෝධයක් නැහැ, දිශාවක් අවබෝධයක් කිසිම දෙයක් නැහැ. එතකොට අපි දෙමාපිය වශයෙන් මේ කහගෙන ඉන්න දෙමාපිය වශයෙන් අපි කරන්න ඕනේ ප්‍රමුඛ දේ තමයි දරුවාගේ දක්ෂතා හඳුනාගෙන දිශාවක් තීරණය කරන්න දරුවාට සපෝට් කරන එක, සහය වෙන එක. ඒතර දැන් මේ උසස් පෙළ දරුවන්ගේ තියෙනවා එක 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 දැන් අරමුණු හදාගෙන ඇති අනිවාර්යෙන්ම. හැබැයි දැන් අපි කියන්නේ අරමුණු හදාගන්න ඒ පොඩ්ඩක් පුංචි අවස්ථාවක් දෙනවා. අරමුණ ගැන අපි කතා කරමු. අපිට වෙලාව බලන්න ඕන. අපි වෙලාව බලලා ඉක්මනින් නැවත කතා බහට එකතු වෙමු. ඔව්. එතකොට අපි කියන්නේ මේ සමහරක් අයට මුල් කාලේ ලොකු අරමුණු තිබිලා තියෙනවා. ළමයිට අපි ડોක්ටර් කෙනෙක් වෙන්න ලෝයෙක ලොකු අරමුණ. හැබැයි ඒ උසස් පෙළ ටික ටික යන්න යන්න අරමුණ පොඩි වෙනවා. බහුතරයේ අරමුණු පොඩි වෙනවා. ඒ කියන්නේ යාලා කරන කාර්යය අනුව අරමුණත් පොඩි කරගන්නවා. හැබැයි මම කියන්නේ අරමුණ පොඩි කරගන්න එපා. හැම විටම ලොකු අරමුණ ලොකුවටම හිතන්න ඕනේ. ලොකු අරමුණක් තියාගන්න. ඒ කියන්නේ අපි හැම වෙලෙම අර මම හැම වෙලෙම කියන එකක් තමයි අපි ගහනකොට ගහන්නුනේ අපිට අඹයක් කඩා ගන්න ඕන. අපි හැම විටම ගහන්නුනේ ඉහළ අඹේට. පහළ තියෙන අඹේට නෙමෙයි. අපි පහළ තියෙන අඹේ අරමුණු කරගෙන ගැහුවොත් අපිට සමහර විට ඒක පොල්ල වැදිලා අපිට අඹ ගෙඩියක් නොලැබෙන්න පුළුවන්. හැබැයි අපි ඉහළ අඹ ගොඩකට ඉලක්ක කරලා ගැහුවොත් අපේ ජවය එනවා ඇඟේ.
ශක්තිය නිෂ්පාදනය වෙනවා ඒ අවශ්‍ය දිශාවට. එතකොට අපිට අඩු ගන්න එතනට නැතුණත් පල්හැ හරි අඹයක් අපිට ලැබෙනවා. ඉතින් ඒක නිසා දැන් මේ අවසාන කාලය තුල තමන්ගේ මේ ශක්තිය අරමුණ තද කරගන්න අපිට ප්‍රයෝගික කරගන්නට පුළුවන්. අපි දැන් අපේ මොළෙන් ගත්තොත් අපි දකින දෙයක් තමයි දැන් ඔබට මම ඔබට දෙනවා ගයක් මාස 3න් පේන් කරලා දෙන්න කියලා. එතකොට ඔබේ මොළේ දන්නවා උනේ ටග්ගල හිතනවා තව මාස 3ක් තියෙනවා. ඒ නිසා ඉච්චර හිතන්න ඕනේ නැහැ. ඒ නිසා අපි කාලය ගත කරනවා හේ. හැබැයි ඔබට කියනවා දවස් 5ක් ඇතුළත මේකේ පේන් කරලා ඕනේ කියලා. එතකොට අපි දකිනවා අපේ මොළෙන් වේගයෙන් නිෂ්පාදනය කරනවා ශක්තිය. මොකද අපි දන්න දවස් 5න් කරගන්න අමාරු. විශාල ඉලක්කයක්. අති විශාල ඉලක්කයක්. ලොකු විශාල ගයක් දවස් 5න් පේන් කරන හරි අමාරුයි. ඒතර ගොඩාක් වෙහෙස වෙන්න ඕනේ. එතකොට මේ වෙහෙසට අවශ්‍ය එනර්ජි එක ශක්තිය මොළයේ විශ්ින් නිෂ්පාදනය කරනවා. එතකොට අපිට වෙහෙසක් දැනෙන්නේ නැහැ ඒ කාලෙදි. නිදිමතක් දැනෙන්නේ නැහැ. නිදිමත දැනුණත් ඊට වඩා ඉන්නේ අරමුණ ඉලක්කය. එතකොට මේ අන්තිම දවස් 4 5 ඉතාම වැදගත් වෙන්නේ මේ ඉලක්කයේ තදින්ම අපි තුල තියනවා නම් අපි තුල ඒ අවශ්‍ය මොළයේ අවශ්‍ය ශක්තිය නිෂ්පාදනය කරලා අර අපිට අවශ්‍ය ඒ පාඩම් වැඩ හෝ අවශ්‍ය ඒ නිදිමත අවම කිරීම අනිත් අභියෝග සියල්ලම කළමනාකරණය කරන්නට මොළයට හැකියාවක් තියෙනවා. ඒ නිසා අතිශය වැදගත් අරමුණ දිශාව හරියට ස්ථානගත කරලා තියාගන්න එක. ඒ කියන්නේ අපේ අරමුණ හැම විටම ඉහළ අරමුණකම තියාගෙන වැඩ කරන එක තමයි මේ වෙලාවේ කළ යුතුම දේ. අරමුණත් එක්ක ජීවිතය ජය ගන්න ඔන්න උසස් පෙළ කරන සිසුන්ට මේ අද දවසේ මේ විශේෂංගයෙන් අපි ලබා දෙනවා ජීවිතයේ ජයග්‍රහණ කරා යන ගමනේදී කොහොමද ඔබ ජීවිතයේදී ගොඩක් දේවල් වෙනස් කරගන්න ඕන සහ දෙමාපියන් විදිහට ඔබ කොහොමද දුවට පුතාට මේ දේවල් පිළිබඳව දැනුම ලබා දිය යුත්තේ කියන කාරණය. ජීවිතේ අපි ගොඩක් වෙලාවට අපිට තියෙන පුරුදු ජීවිතේ දැන් තියෙනවනේ දරුවන්ට විශේෂයෙන් පුරුදු තියෙනවා. සමහර දරුවෝ ඉන්නවා පාඩම් කරන්න හරි කැමැති හැමදේම උනන්දුවෙන් කරන දරුවෝ ඉන්නවා. සමහර අය ඉන්නවා හරිම අලසයි කරන්න කම්මැලි ගෙදර ආවත් කරන්න හිතෙන්නේ සමහර රට නිදිය ගෙදින්නවා කියලා කියනවා. එතකොට දැන් තවත් දෙමව්පියන්ගෙන් චෝදනා එල්ල වෙනවනේ දරුවන්ට වැඩ කරන්නේ නැහැ එහෙමම කියලා ප්‍රශ්න එනවා. එතකොට තව පීඩණය වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා මේ දරුවන්ගේ පුරුදු කොහොමද මේ ජීවිතයට බලපෑමක් එකතු කරන්නේ? දැන් ජීවිතයට බලපෑමක් කියන කාරණේදී එන්නේ මේ විභාගයක ජයග්‍රහණය කරා යන ගමනකදී මේ පුරුදු කොහොමද එකතු වෙලා තියෙන්නේ සහ අවසන් දවස් 7 ගියත් අපිට පුරුදු වෙනස් කරගන්න පුංචි වෙලාවක් වුණත් ඇති. ඒ නිසා පුරුදු කොහොමද ජීවිතයට එකතු වෙලා තියෙන්නේ? ඔව්. දැන් පුරුදු කියන එක මනෝවිද්‍යාවේදී නිර්වචනය කරන්නේ අපේ මොළේ තියෙනවා කුඩා මාර්ග. ඒ කුඩා මන් කියලා අපි ඔකට කියන්නේ. ඒකෙදි මොළේ හැම විටම කැමැති උත්සාහයකින් තොරව කරන කාර්යයන් වලට. මොකද උත්සාහ කරන්න කැමති නැහැ. උත්සාහයට ලොකු ප්‍රොසෙස් එකක් යනවනේ. එතකොට එයාලා හරි කැමති කුඩා මං හොයාගන්න. එතකොට ওই පුරුදු වලින් වෙන්නේ කුඩා මං ඇති වෙන එක. එතකොට උත්සාහයකින් තොරව ඔටෝ වෙනවා. දැන් පුරුදු වලදී මොනවාද වෙන්නේ? උත්සාහයක් හිතන්නේ නැතුව ඔටෝ වෙනවා. දැන් අපි උදේට පුරුදුලා ඉන්නවා නම් ගේ අතු ගන්න අපිට ඒක හිතන්න දෙයක් නැහැ ඔටෝ වෙනවා. ඒ කියන්නේ අර කුඩා මං හැදිලා තියෙනවා අපේ තුල. උත්සාහයට අදාළ ඒක උත්සාහයවල් ඕනේ නැහැ ඒකට. එතකොට දැන් අපි ওই පුරුදු ওই විසා අපි මම හැම වෙලෙම කියන්නේ අපේ ජීවිතය කියන්නේ පුරුදු ගුලියක්නේ. පුරුදු ගුලියක් උදේ නැගිටින ඉඳන් අපි නිදිය ගන්නා තෙක්ම අපි කරන්නේ අපි පුරුදු වෙච්ච පුරුදු ක්‍රියාවලීන්. එතකොට දැන් මේ ඉස්කෝලේ යන ළමයිට ඔක වැදගත් වෙන්නේ එයාගේ පුරුදු වල කොච්චර බලපෑමක් එයාගේ ජීවිතයට තියෙනවද කියන කාරණේ තමයි. අපි දන්න හැම පුරුද්දක්ම අපේ ජීවිතයට බලපාන. මම දැක්ක ඉස්සෙල්ලා අපේ වෛද්‍යතුමා කිව්වා මේ අපි කෑම කොහොමද බලපාන්නේ කියලා මම අහගෙන හිටියේ. එතකොට ඒක අතිශය ඒ පුරුද්ද. අපි පුරුදු වෙලා ඉන්නවනේ එක එක ක්ෂණික කෑම කන්න. ඒ පුරුද්දේ නිසා අපිට ඍණාත්මක බලපෑමක් ඇති වෙනවා. එතකොට මේ විභාගවලට පෙනී සිටින ළමුන්ගේ ගත්තොත් අපි දකින හොඳ පුරුදු නරක පුරුදු. ඒකෙදි හොඳ පුරුද්දක් විදිහට අපි ගත්තොත් එක දිගට පාඩම් කරන එක උදේට නැගිටිනකොට ඒතර මේවා සියල්ලම ආයාස කරයි. හැබැයි ඒක පුරුද්දක් වුණාට පස්සේ ආයාසයක් නැතුව මං කිව්වර මොලේ කුඩා මං පිහිටවනවා. කුඩා මං විදිහට හැද ගැහෙනවා. ඒතර උත්සාහයකින් තොරව අපි නැගිටිනවා. එතකොට අපිට නරක පුරුදු තමයි අපි ඔය කියන මද්‍රව්‍ය භාවිතා කරන එක අලසකමත් පුරුද්දක්. නිදා ගැනීමත් පුරුද්දක්. සයිකලොජිස්ට්ලා කියන එකක් තමයි සාමාන්‍යයෙන් පුරුදු ඇති වෙන දවස් 5ක් ඇති කියලා. සහ පුරුදු කඩන්නත් දවස් 5ක් ඇති කියලා කියන්නේ. ඒකට හේතු දැන් උදේ අපි පුරුදු වෙලා හිටියොත් රෑ නිදි මරන් රෑ 10ට නිදි ගන්න අපි පුරුදු වෙලා කියමුකෝ. එතකොට මොලේ 9 9 මාරි ඉඳන්ම අපිට
ඈනුම් යවනවා නිදිමත සංඥා දෙනවා ඒක අපිට පුරුදු කරවනවා අපි ඊට පස්සේ යනවා හැබැයි කෙනෙක් දවස් 5ක් විතර 12ට නිදිය ගන්න පුරුදු වෙලා හිටියොත් පුරුදු වුණොත් 10 නැතුව 12ට අපි 6 වෙනි දවසේ අපිට වැඩක් නැතුව අපි ඇඳට රැ 10ට ගියත් අපිට නිදිය ගන්න එන්නේ නැහැ එතකොට දැන් ওই දවල් කාලේට නිදියන දරුව බලද්දී අපිට ගොඩක් ඔය ඔක එනවා දැන් ආතතිය වැඩි වුණාමත් ළමයිට නිින්ද යනවා අපි දකින්න ආතතිය වැඩි වුණාම ළමයි නිදා ගන්නවා දැන් වැඩිහිටියන්ගේ ආතතියයි ළමයිගේ ආතතියයි වෙනස් මේකෙදි වැඩිහිටියන්ට ආතතිය වුණාම නිින්ද යන්නේ නැහැ නිදි මරනවා ළමයිට ආතතිය වුණාම නිදිය ගන්නවා එයාලා ටික දරා ගන්න බෑ මනසට ඒ තරම් විශාලයි ආතතිය එතකොට ඔය එතන ඔක පුරුද්දක් වෙනවා මොලේ ආයාසයක් නැතුව එතකොට ඒ ටයිම් එක නිින්ද එතකොට අපිට මේ කාලෙදි අපි තේරුම් ගන්න ඕනේ දවස් 5ක් යනවා නම් පුරුද්දක් ඇති වෙන්න පුරුද්ද කඩන්නත් අපිට යන දවස් 5යි එහෙනම් මුල් දවස් 5යි අපි කරන්න ඕනේ අපි නිදා ගන්න හිතනවා නම් අපි එතනට යන්නේ නැහැ යන්න කියනවා යන්නේ නැහැ යන්න කියනවා අපි යන්නේ නැහැ අපි නරක පුරුදු අපි يعني මං කියන්නේ අනිවාර්යම බලපානවා කියලා අපේ අධ්‍යාපන ජීවිතේට ඕනම දෙයකට අපි පුරුදු බලපානවා එතකොට දැන් මේ ළමයිට වැදගත් වෙන්නේ එයාලගේ මේ නරක පුරුදු එයාලගේ රිසල්ට් එකට බලපෑම් කරන නිසා එනිසා අපි හැකිතාක් අපේ පුරුදු නරක පුරුදු අපි අවම කරගන්න උත්සාහ කරන්න ඕනේ කඩන්න ඕනේ එකට දවස් 5ක් ඇති ඔය කියන පහක් ඇති බලමු අපි අවසානයේදී මතක් කරනවා නේද කොහොමද කොයි විදිහටද වෙනස් වෙන්න ඕනේ කියලා ඉතින් සමහර වෙලාවට ඒක තප්පරයකට ඇති වෙනස් වෙලා බලන්න නේද ඉතින් ඒ නිසාම තමයි අපි 23 වෙනිදා පටන් ගන්න උසස් පෙළ විභාගයේ වෙනුවෙන් දරුවන්ගේ පෙර සූදානමත් එක්ක ඔවුන්ගේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් කරගන්නට පුළුවන්කමක් කොහිමද ලැබෙන්නේ කියන කාරණිය ගැන අද දවසේ මතක් කරන්නේ දැන් ගෙදර ඉන්න අම්මා තාත්තා විදිහට ඔබට තියෙනවා මගේ පුතා මෙහෙමයි මගේ දුව මෙහෙමයි කියලා ගැටලු ඇති. එතනට කොහොමද උපදෙස් ලබා දෙන්න ඕනි කියලා සමහර වෙලාවට ඔබට තියෙන දැනුමත් එක්ක ඔබ හිතනවා ඇති කොහොම විදිහටද කොහොමද අපි කතා කරන්න ඕනි කියලා. ඒ නිසාම තමයි මනෝචිකිත්සකතුමියගෙන් උපදෙස් ලබා ගන්න ඕන ඔබට අවස්ථාවක් අපි ලබා දෙන්නේ. මැදිරියට ඇමතුමක් ලබා ගන්න පුළුවන් සජීවී එකතු වෙන්න ඔබට 0195 299 299 0195 299 299 කියන මැදිරිය දුරකතරන් කිවිසේ සම්බන්ධ වෙලා ඔබට තියෙන ගැටලු වලටත් උපදෙස් ලබා ගන්න පුළුවන් කමක් ලැබෙනවා. අපි ඊළඟට කතා කරන්න ඕනේ විශේෂයෙන්ම මේ අවධානය වැඩි කර ගැනීම සම්බන්ධයෙන්. දැන් ගොඩක් වෙලාවට හැමෝටම තියෙන ගැටලුවක් තමයි මෙයාගේ අවධානය මදි කියලා. ගොඩක් වෙලාවට චෝදනා එනවනේ අම්මලාගෙන් නේද? මෙයා ඉන්නේ වෙන ලෝකයක මෙයාගේ කිසිම අවධානයක් නැහැ විභාගය වෙනුවෙන් කියලා. එහෙම ප්‍රශ්න, එහෙම ගැටලු තියෙන ගෙවලුත් අපි දැකලා තියෙනවා. එතකොට මේ අවධානය වැඩි කර ගන්න මේ දරුවන් මොනවද කරන්නට අවශ්‍ය වෙන්නේ? කොහොමද මේ අවධානය අපි කියන අර මානසික ඒකාග්‍රතාවය ඇති කර ගැනීම මේ අවධානය තියාගන්නේ කොහොමද අපි? හොඳ ප්‍රශ්නයක්. අපි දන්න අධ්‍යාපනයේට අනිත්‍යවට වඩා අත්‍යවශ්‍යම දේ තමයි අවධානය. ඇටෙන්ෂන් කියන එක. ඒකෙදි සාමාන්‍ය ඇටෙන්ෂන් එකක් නෙමෙයි ඕනේ හයිපර් ඇටෙන්ෂන් එකක්. හයිපර් ඇටෙන්ෂන් එක කියන්නේ අධි අවධානය. සාමාන්‍ය අවධානය නෙමෙයි අධි අවධානය. එතකොට දැන් අපි කොහොමද දන්නවා ඉගෙන ගන්න එක කියන එක එහෙම රුචි දෙයක් නෙමෙයි. අපි කවුරුත් කැමති නැහැ ඉඳගෙන පොතක් දිහා බලන් ඉඳ පාන්දරට නැගිටින්න අපි කවුරුත් කැමති නැහැ. හැබැයි අර අපි කිව්වා වගේ අපි අරමුණ අපි හිතනවා. අපි අරමුණ ගැන නිතර හිතලා අපි ඒක කරනවා. දැන් සමහර කෙනෙක්ට කියන්න පුළුවන් මං ආස නැහැ මේකට කියලා. හැබැයි සයිකලොජිස්ලා කියන දෙයක් තමයි ආසාව උපදින්නේ ඉස්සල්ලාම නෙමෙයි. ක්‍රියාවට ඒ කියන්නේ ක්‍රියාවක් උනාට පස්සේ තමයි ආසාව උපදින්නේ. ආසාව උපදින්නේ ක්‍රියාවෙන්. එතන ඔබට ඉගෙන ගන්න ආස නැත්නම් ඉස්සෙල්ලා කරන්න ඕනේ ඉගෙන ගන්න එක. වැඩ කරන්න. ඔබ අපි හිතමු මොන හරි ක්‍රීඩාවක් කරන්න ආස නැත්නම් ඔබ කරන්න ඕනේ ඒක කරන එක. කරනකොට තමයි ආසාව එන්නේ. කරනකොට ලොකු ප්‍රොසෙස් එකක් ලොකු ක්‍රියාවලියක් මනස තුල ඇති වෙනවා. ඔය කියන කාරණේ තමයි ගොඩක් අයට නැත්තේ නේද? ආසාව සහ කැමැත්ත තිබුණම අතහැරලා දාලා නිකන්. ඔව් දැන් එයාලා හිතනවනේ මට ආස හිතෙන්න ඕනේ මට කරන්න ඉස්සෙල්ලා කියලා. අන්න ඕක තමයි වැරදි මතේ. හැබැයි ඇත්තම දේ තමයි ආසාව ඉස්සලාම උපදින්නේ නැහැ ඉස්සලාම උපදින්නවන්න ඕනේ අපි ක්‍රියාව. ක්‍රියාව කරනකොට අපිට ආසාව වෙනවා. අපි අලුත් අලුත් දේවල් හොයා ගන්නකොට මොළේ ශක්තිය නිෂ්පාදනය වෙනවා. එතකොට අර කිව්වා වගේ අර හයිප අවධානයක් මේකට නැති වුණොත් අපිට කරුණු ගිලිහෙනවා. එතකොට අපි සමහර දරුවෝ අපිට කියනවා එයා සින්දු ආහා වැඩ කරනවා, එක්ක වෙනත් වැඩ ටීවී කාහා කරනවා එහෙම කියලා. හැබැයි අපිට අපි පිළිගන්න දෙයක් තමයි සයිකලොජිස්ලා විදිහට එහෙම අවධානයේ බෙදෙන ක්‍රියාවලීන් කළොත් මූලික අවධානය අතන්ට යන්නේ නැහැ. ඒ කියන්නේ අපි කිව්වා හයිප ඒ කියන්නේ අධි අවධානයකුත් ඕනේ, අනිත් බහුකාර්යයන් කරන්නත් බෑ.
ඒ සින්දුවක් අපි දැන් අපි සමහරක් අය පුරුදු වෙලා ඉන්න සින්දු අහමින් වැඩ කරන්නේ. ඒක වෙනත් වැඩවලට හොඳ වෙන්න පුළුවන්. හැබැයි ගිනීම කියන කාරණයට එහෙම බෑ. අතිශය විදිහට එතනට විතරක් ගැඹුරු අවධානයක් දෙන්නට ඕනේ. වෙන දේවලට අවධානය කියන දැන් අපි හිතමු දැන් අපි සින්දු අහන්නෙත් නැ මුකුත් කරන්නේ නැ ඉඳගෙන පාඩම් කරනවා. එතකොට ටික වෙලාවකින් අපි අවධානය එහෙට මෙහෙට යනවා. හැබැයි අපිට එතනදි හඳුනා ගන්නට පුළුවන් අපි අවධානය එළියට ගියා කියන එක. හැබැයි අපි සින්දු අහමින් වැඩ කළොත් අපිට තේරුම් ගන්න බෑ සින්දුවටත් යනවා අවධානය වෙන ඒවලටත් යනවා. ඒතර අපිට කොහෙටද අවධානය ගියේ කියලා හඳුනා ගන්න බෑ. ඒ කියන්නේ අපිට අපි ගැන කොන්සන්ස් එකක් තියෙනවා, සවිඥානයක් තියෙනවා. අපේ අවධානය යන්නේ කොහෙටද කියලා අපිට අවබෝධයක් තියෙනවා. හැබැයි අපි ගොඩක් වැඩේ මොහොත එක වෙලාවෙ කරන්න ගියොත් ඉගෙන ගන්නකොට එහෙට මෙහෙට කාත් එක්ක හරි කතා කර කර පාඩම් කරනවා, ටීවී එක බල බල පාඩම් කරන සින්දු අහ කරනකොට අපිට තේරෙන්නේ නැහැ අපේ අවධානය මේ හැම එකටම යනවා සහ අවධානය ගියේ මොකටද කියන කවබෝධයනේ. එතකොට අපිට ගන්න අමාරුයි ආය. හැබැයි අපි මුකුත් නැතුව පාඩම් විතරක් කරනකොට අපි දන්නවා අපේ අවධානය මේ මොකක් හරි සිද්ධියක් ඔස්සේ තමයි මේ අවධානය යන්නේ. ඒතර ආය අපිට ගන්න හැකියාව තියෙනවා. අපි තවත් මේ ගැන කතා කරමු. අපිට ගොඩක් විස්තර දෙනවා කතා කරන්න. මොකද ළඟින් උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන් කියන්නේ බොහොම උද්‍යෝගිමත්ව කටයුතු කළ යුතු සහායේ බලාපොරොත්තු හීනවලට යන පාර සකසා ගන්න දරුවන් පිරිසක්. ඒ නිසා ඔවුන් වෙනුවෙන් අපි තවත් කාලය වෙන් කරන්න සූදානම් කතා බහ කරන්න පුංචි විරාමයක් ලබා ගන්නවා. අපි ඉන්න අනතුරුවත් කතා කරන උසස් පෙළ විභාගය වෙනුවෙන් පෙනී සිටින දරුවන් වෙනුවෙන් කොයි විදිහටද අම්මා තාත්තා විදිහට ඔබට ලබා දිය යුතු ඒ සහයෝගය සහ උපදෙස් කියන කාරණය ගැන අපි මනෝචිකිත්සකතුමිය තාරු පරණවිතාන මහත්මිය සමගින් අපි කතා කරනවා. පුංචි විරාමයක් ලබාගෙන ඉන්න අනතුරුව රැඳිලා ඉන්න අපි විරාමයෙන් අනතුරුව බොහොම ඉක්මනින් ඔබව මොන ගැහෙනවා. නවතත් ඔබ එකතු වෙන ආදරණීය ජීවිතය සමගින් අපි විරාමයට පෙරත් කතා බහ කරමින් හිටියේ ළඟින් උසස් පෙළ විභාගය වෙනුවෙන් දරුවන්ගේ සූදානම සහ උන්ට මේ දැනලා තියෙන ආතතිය පීඩනය දුරු කරගන්නට අම්මා තාත්තා විදිහට නැත්නම් දෙමව්පියන් විදිහට ඔබෙන් ඉටු විය යුතු යුතුකම් සහාය වගේම තමයි දරුවන්ගේ අරමුණු කරහා යන ගමනකට ඔවුන් කොහොමද වෙනස් වෙන්න ඕන හිතන පතන විදිහ කියන කාරණේ අපි කතා බහ කරමින් හිටියේ මනෝචිකිත්සක බාහිර කථිකාචාරිණී තාරු පරණවිතාන මහත්මිය සමගින් එකතු වෙලා. දුරකථන ඇමතුමක් තියෙනවා. අපි ඇමතුමෙන්ට බලමු මොකද ගැටලුව කියන කාරණේ. අපිට ත්‍රිකුණම් මලෙන් එකතු වෙනවා සුජාත මහත්මිය. ආයුබෝවන් සුබදාසනා. ආයුබෝවන්. හරි. කියන්න සුජාත මහත්මිය ඔබතුමියගේ ගැටලුව අපිට. මගේ දුවගේ පුතා මේ පෙරවල් වලට විභාගෙ පෙන්වීමක්. එයාට පාඩම් කරන්න මොකට පාඩම් කරන්නේ අපි බලෙන් යාට කියන්න ඕනේ. හොතගන්න කැමතිත් නෑ. අම්මා ළඟින් ඉඳන් ඉතින් කියලා දෙනවා. ක්ලාස් යන ඔක්කොම කරනවා. ඒ ගෙයින්න පොත් ටික තියෙනවා නිකන් ඉන්නවා. කිසිම උනන්දුවක් නෑ. හරි. උනන්දුවක් නැහැ කියන කාරණේ තියෙන එක සාමාන්‍යයෙන් පොදු කාරණයක් බවට පත් වෙනවා. මොකක් හරි උපදෙසක් දෙන්න පුළුවන් අපිට කොහොමද අපි වෙනස් කරගන්නට ඕන? ඔව්. ඇත්තටම ඒ කියන්නේ පුරුද්දක් නැති කමනේ. ඒ කියන්නේ යාට අද්දෙනේ යෙදිලා පුරුද්දක් නැහැ. අර මං කිව්වාගේ අර අපි පුරුද්දක් කරගත්තු දේවල්නේ අපි යන්නේ. අපිට පුරුදු නැත්තම් පැයක් දෙකක් ඉඳගෙන ස්ටඩි කරන්න පුරුද්දක් නැත්තම් අද්දෙනේ කරන්න පුරුද්දක් නැත්තම් ඒක අම්මලා කොච්චර කිව්වත් ඒක එන්නේ නැහැ. ඒක පුරුද්දක් ඇති වෙන්න ඕනේ. ඉතින් දැන් ඒ දරුවා මට ඇහුණා ඕලවල් කරන දරුවෙක්ව. ඒතර තව මාස 4ක් 3 මාරක් 4ක් වගේ තියෙනවා. ඒතර අපිට පුළුවන් ඔය මාස 4ෙදී පුරුද්ද ඇති කරන්න. අර මං කවාගේ පුරුද්දක් ඇති කරගන්න දවස් 5ක් යනවා කියලා කිව්වේ. දවස් 5ක් 6ක් යනවා. එතකොට අර කිව්වාගේ යාට පොඩි ට්‍රේනින් එකක් බිහේවියර් ට්‍රේනින් එකක් අපි කියන චර්යාමය පුරුද්දක් දෙන්න ඕනේ, පුරුද්දක් ඇති කරන්න ඕනේ, එක තැනක ඉඳලා වැඩ කරන්න. එතකොට අර අම්මා කියනවා අම්මා කිව්වන් පස්සේ තමයි ඉඳගන්නේ. දැන් එයා ඒකට හුරු වෙලා අම්මා කෑ ගහනවා. අම්මා කෑ ගහන නිසා ඇවිල්ලා ඉඳගෙන කරනවා. දැන් යාට ඒක තමයි පුරුද්ද වෙලා තියෙන්නේ. කෑ ගහනවා කරනවා, කෑ ගහනවා කරනවා. එතකොට ඕක එච්චර හොඳ පුරුද්දක් නෙමෙයි. දැන් ඕක බලපාන විශේෂයෙන් ඒ ලෙවල්ස් වෙද්දි. මොකද ඒ ලෙවල් කියන්නේ ගොඩක් ස්වයං අධ්‍යයනය කරන ප්‍රමාණය වැඩි, සබ්ජෙක්ට් තුනක් තෝරගෙන විශාල අවධානයකින් අවුරුදු දෙකමාරක් කරන්න ඕන එකක්. එතකොට ස්කෝලේ එහෙම ලොකු හැම එකක්ම කවර් කරන්නේ නැහැ. ඒත් දැන් මේ දරුවගේ තියෙන පුරුද්ද නැතිකම නිසා ගෙදරම ආතතියි. ඒතර ඒකට කරන්න ඕනේ චර්යාමය පුරුද්දක් ඇති කරන්න ඕනේ. ඒතර අම්මට මූලික වශයෙන් කරන්න පුළුවන් විනාඩි 45 අපේ ටයිම් ටේබල්, ස්කූල් වල තියෙන ටයිම් ටේබල් එක වගේ
විනාඩි 45න් 45ට කියන්නේ පැයක් තියලා පැය ඇතුළත පුතේ මට පැයක් විතරක් ඔයා කියන්නේ ලාම් එකක් තියලා ළඟින් මෙන්න මේ පැය තුල ඔයා නැගිටින්න බෑ ඒ වෙනුවෙන් අපිට පුළුවන් මොන හරි එයාට වරප්‍රසාදයක් දෙන්න ඒ කියන්නේ යා කැමති දෙයක් පුතා මං කැමති ඒක ලොකු දෙයක් නෙමෙයි පොඩි දෙයක් කැමති දෙයක් මම මෙන්න මේ දේ පුතා කැමති මම දෙන්නම් මේ පැයක් මේක කරන්න ඔහොමම ඒ කියන්නේ ඕක කරන්න ඕනේ අම්මා තාත්තගේ සහයෝගයෙන් ඒක ක්‍රමානුකූලව කරන්න ඕනේ එතකොට හැම වෙලෙම ඔය ලොකු ළමයිට මම කියන දේ තමයි වචන අඩුවෙන් භාවිතා කරන්න අම්මලා වුණාම දැන් අම්මලා තාත්තලා ගොඩාක් වචන පාවිච්චි කරනවා ඒකෙදි ළමයිගේ ආතති ප්‍රමාණය වැඩි වෙනවා දැන් පහ වසරට කියන අවුරුදු 10කට අඩු ළමයෙකුට අපි ආමන්ත්‍රණය කරන විදිහයි අවුරුදු 10 13ට එහා ළමයිට ආමන්ත්‍රණය කරන එකයි වෙනස් කියනක අවබෝධ කරගන්න මොකද අවුරුදු 10ට වඩා අඩු ළමයෙක්ට ලොකු වචන අහගෙන ඉන්න බැබෑ යා අහගෙන ඉන්නවා අපි ඔහේ ඉන්න අපි හිතනවා එයා අපිට අවධානය දෙනවා කියලා ඇත්තටම එයාට අවධානය දෙන්න බෑ එයාගේ ඔළුවේ තියෙන අන්තිම කියපු ටික විතරයි හැබැයි දැන් අවුරුදු 12 13 කෙනෙකුට දිගටම කතා කරනකොට එයාට ඒක තේරෙන්නේ නැහැ තරහත් යනවා ආතතිය වැඩි වෙනවා ඒතර එතන එන්නේ පෞල් ඝට්ටනය ඒතර ගැටීම ඔක පුරුත් ඊටපස්සේ ගැටීමත් පුරුද්දක් වෙනවා අම්මා කියවනවා තාත්තා කියවනවා දරුවා කෑ ගහනවා තරුවත් ගැටෙනවා ඒතර අවුල් ගොඩක් අපි දැන් අවුලෙන් ඉන්නකොට කෙනෙකුට පාඩම් කරන්න බෑ අපිට පොතක් දුන්නොත් ගෙනට තරහ ගිහිල්ලා ඉන්නකොට එයාට පාඩම් හිටින්නේ නැහැ එයා සතුටින් ඉන්නකොට තමයි පාඩම් හිටින්නේ එතකොට අපි මේක උපක්‍රමශීලී ලෙස අම්මලා තාත්තලා හදාගන්නේ මේ දරුව වෙනුවෙන් අර කිව්වගේ පැයක් කරන්න පැය කාමාරක් කරන්න ටික ටික වැඩි කරන්න ඕනේ එතකොට පොතකුත් අපි මේ දරුවන්ට අපි ඒක ප්‍රැක්ටිස් කරනවා අපේ ක්ලිනික් එකේදී පොතේ අපි ලියවනවා දවසේ උදේ දැන් 10 ඉඳන් 11 වෙනකන් එයා වැඩ කරා නම් ඒක ලියනවා ආයේ හවසත් එහෙමම පොඩි පොඩි ටයිම් හද හද එයාට දීලා එයාව ඉන්දෝලා අපි එතකොට මුලදී අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ මෙයා ඒක හොඳටම පාඩම් දෙයි කියලා අනිත් එක අපි තව එකක් තමයි අපි කටපාඩම් කියන සිස්ටම් එක අපේ සයිකලොජි වලදී අපි ඒක එච්චර පිළිගන්නේ නැහැ. කටපාඩම් නෙමෙයි කියවීම කියන එක තමයි. එතකොට දරුවා විශ්සලාම අපි පොත දීලා කියවන්න තමයි හුරු කරන්න ඕනේ. සහ අර කාලසටහන් ක්‍රමය කියන එකත් තියෙනවා දරුවා අතර. හැබැයි දැන් අපි පිළිගන්නේ එකක් තමයි කාලසටහන් ක්‍රමයත් යල්පැන ගිය එකක්. අපි කියන්නේ හැම විටම දැන් කරන්න කියන එක තමයි අපිට විවේකයක් ලැබෙන හැටියේ හැම විටම අපි අධ්‍යනයේ නියැලෙන්න ඕනේ කියන එක තමයි. දැන් අර කියපු කාරණේදී අපිට තේරෙනවා ඒ දරුවට එහෙම පුරුද්දක් නැහැ. ඒක පුරුද්ද ඇති වෙන්නේ නැහැ. අම්මලා කෑ ගැහුවට පුරුද්ද ඇති වෙන විදිහට උපක්‍රමශීලී ලෙස අර කිව්වාගේ පැයක් ඉඳ ඒකාමාරක් පොඩි පොඩි වැඩි කිරීම කරලා ළමයෙක් සහයෝගී පරිසරයක් තුලින් තමයි මේක කරගන්න පුළුවන්. හැමෝටම මේ ආදරයෙන් සහයෝගයෙන් කරගත්තත් ඕනම දෙයක් වෙනස් කරගන්න බලන ඒ විදිහටම තමයි දැන් බොහොම අත ළඟයි. දැන් මේ 23 ඉන්නේ කියන්නේ මේ එළබෙන සඳුදා දිනේදී තමයි උසස් පෙළ විභාගය පටන් ගන්න. එතකොට දරුවන්ට තියෙනවා ලොකු පීඩනයක් සහ ඒ පීඩනීම දෙමව්පියන්ටත් ඇවිල්ලා තියෙනවා. දැන් මේ ආතතිය පීඩනය කියන කාරණයෙන් ඔබට ගියාම අපි හැමෝම කැමතිනේ දැනගන්න දැන් දවස් 4ක් වගේ කාලයක් තියෙනවා. එතකොට ඔබ කිව්වා මනෝවිද්‍යාවට අනුව දවස් 5කුත් ඇති කෙනෙක්ට වෙනස් වෙන්න සහ පුරුදු වෙනස් කරගෙන හොඳ ජීවිතයකට නැත්තම් හොඳ ගමනක් යන්න පුළුවන්කමක් ලැබෙනවා කියන කාරණය. පුංචි රහස් කිහිපයක් කියමුද අපි කොහොමද ජීවිතේ දැන් මේ උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් විතරක් නෙමේ දෙමාපියන්ගේ පැත්තනොත් ඔවුන්ට ඒ දායකත්වය ලබා දෙන්න පුළුවන්. දැන් අම්මා තාත්තා විදිහට අර අපි මුලින් ඉඳලා මතක් කරා වගේ ලොකු පීඩනයක් දරුවන්ට නොදී ඕන්වත් හොඳ කියන අපි කියන ඔය මානසික නිර්වුල්ව යවන්න පුළුවන් නම් විභාගෙට ඒක තමයි වටිනාම දේ. නිසා මේ ආතතියෙන් පීඩණයෙන් තොරව දරුවන් කොහොමද මුහුණ දෙන්නට අවසාන වශයෙන් මොනවද අපිට යබ්දා ගන්න පුළුවන් පිළියම් විදිහට ඔබ කියන්න සූදානම්? පිළියම් ගොඩක් තියෙනවා. ඒකෙදී මනින් අපිට ඒ කියන්නේ වෙනස් කරගන්න පුළුවන් දේවල් නේ අපිට දැන් ඕන ළඟ බොහොම අත ළඟයි නේ. නිසා අපි එහෙම මොනවද ඔතන මේ දවස් පහේදී පුළුවන් තරම් දෙමව්පියන්ගේ පැත්තේ තියෙනවා අර පේරන්ටින් ස්කිල් කියන එක. ඒ කියන්නේ මේ දවස් හතරේ කෝල් කර කර හරි දැන් සමහර දරුවෝ අපි දකිනවා අම්මලා කියනවා වැඩට ගිහිලා කෝල් කර පුතේ පාඩම් කරාද පාඩම් කරාද පාඩම් කරාද එහෙම හනිපා දැන් කොහොමත් ළමයිට ආතතිය තියෙනවා. ආතතියෙන් දැන් අපි කිව්වාගේ එක්සෑම් කාලේදී ආතතිය පොසිටිව් ආතතියක් ධනාත්මක ආතතිය නිර්මාණය වෙනවා. ඒක නිසා අම්මලා කිව්වත් නැතත් දරුවෝ දැන් ඒක කරනවා බයට කෙරෙනවා. ඒක නිසා අර මේ දවස් 4-5 පුළුවන් තරම් දරුවට උපදෙස් දෙන එක වළක්වලා එයා අම්මලාගේ තියෙන පේරන්ටින් ස්කිල්ස් වැඩි කරගන්න ඕනේ. අනිත් එක තමයි දරුවට හොඳ විවේකයක් නිින්ද අනිවාර්යයි. ඒ කියන්නේ අපිට දැන් මෙමරි එක වැඩි කරගන්නනේ ඕනේ. මං කෝ අන්තිම දවස් ටික තමයි අපි වැඩිපුරම වෙහෙස වෙන දවස් ටික අද්දිනේ කටයුතු වලදී. එතකොට ඒ සියලුම ඉගෙනුම් දේවල් මතක හිටින්න එයාට හොඳ විවේකයක් ඕනේ. විවේකය කියන එක එන්නේ නින්දෙදී.
නින්දෙන් අවම වශයෙන් පැය 6ක නින්දක් අතිශය වැදගත් අපි ගොඩාක් වෙලාවට වළක්වන දේ තමයි නින්ද කියන එක. නිදි මරාගෙන පාඩම් කරනවා කියන එක ඇත්තටම ප්‍රායෝගික නෑ. ඒකේ තියෙන මේ කිසිම බෙනිෆිට් එකක් නෑ, ප්‍රතිලාභයක් නෑ. ඒ නිසා හැම විටම පැය 6ක් නිදි කරන්න අර උපදෙස් දෙන එක වළක්වන්න. එතකොට දරුවන්ට පුළුවන් පැය කාමාර දෙක කඩ. එතකොට එලාම් එක ඉස්සරහින් තියාගෙන ඔර්ලෝසු කිසිම වෙලාවක මම මෙතන නැගිටින්නේ නැහැ මෙතනින්. මේ පැයේ මම නැගිටින්නේ නැහැ. එතකොට වතුර බොන්නවා, ටොයිලට් යනවත් මම නැගිටින්නේ නැහැ. අන්න ඒ වගේ ස්වන් විනය කියන එක දැන් IQ එක බුද්ධි මට්ටම වැඩි වුණාට බුද්ධි මට්ටමට වඩා වැදගත් වෙන්නේ ස්වන් විනය කියන එක, self discipline කියන එක. එතකොට දරුවා තුළ මේ කාලේ අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. එයා මං කොච්චර bright case එකක් වුණත්, මං කොච්චර ඉගෙන ගත්තා වුණත්, මට ඉගෙන ගන්න පුළුවන් වුණත්, ඔබට නැත්තම් ස්වන් විනය, ඔබට බැරි නම් එක තැනක එක දිගට ඉඳගෙන වැඩ කරන්න පැයෙන් පැයට හෝ විනාඩි 45න් පහට ඔබට බැරි නම් ඇත්තටම ඔබේ IQ එකකින් වැඩකුත් නැහැ, ඔබට result එක දෙන්නෙත් නැහැ. සහ සමහරවල් තව දරුවෝ ලොකුම අතහැරින දෙයක් තමයි එයාලා දන්න කොටස් අතාරිනවා. ඒ කියන්නේ මට මේක පුළුවන් කරන්න කියලා බැරි දේවල් තමයි struggle කරන්නේ. අපි කියන්නේ ඒව අඳුන ගන්න තමයි මේ කාලේ යොදාගන්නේ. හැබැයි මම කියනවා නොදන්න දේවල්ට වඩා මේ කාලේදී ගොඩාක් වෙලාවට අපිට අත්පසු වෙනවා. දැන් සමහර පාඩම් මම මේක දන්නවනේ, අවුලක් නැහැ, මේකෙන් આવුවත් මට කරගන්න පුළුවන්. හැබැයි ඒක බලද්දී ළමයා ඊට ඉස්සෙල්ලා බලතින මාසෙකට ඉස්සෙල්ලා දෙකකට ඉස්සෙල්ලා. එතකොට අපි දකින්න පේපර් වලදී, මොකද මම බාහිර කතිකාචාර්යවරියක් විදිහට වැඩ කරනවා මේ ගුරු විද්‍යාලවල. එතකොට මම දකින්න දෙකක් තමයි මේ. යාලා දන්න ප්‍රශ්න තමයි වරද්දන්නේ. දන්න ප්‍රශ්න කියන්නේ යාලා හිතාගෙන මට මේක පුළුවන් කියලා යාලා අර අමාරු ඒවා තමයි කරන්නේ. අමාරු ඒවා යාලා ගොඩ දා ගන්නවා. දන්න ඒවා මග හරිනවා. ඒ නිසා මේ අවසාන කාලේ අපි වඩාත්ම ප්‍රගුණ කරපු කොටස් ටික නැවත නැවත ප්‍රගුණ කරනවා නම් මට හිතෙනවා වඩා ලොකු ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන්. සහ තමන්ගේ අවධානයේ කොටස් වලට කැඩෙන ලූප් අපි වහන්න ඕනේ. ලූප් කියලා කියන්නේ මොලේ අවධානය දෙන, අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මල්ටි ටාස්ක් වැඩ කරන්නේ නැතුව එකම අරමුණක විතරක් පිහිටන්න ඕනේ. විශේෂයෙන්ම ෆෝන් එක වෙන්න පුළුවන්, ටීවී එක වෙන්න පුළුවන්, තමන් ආස දේවල්, ඒ දේවල් වලින් හැකිතා ඈත් වෙලා අර ස්වන් විනේ, ඕක ස්වන් විනේට අයිති කාරණයක්. එන්නේ වගේ කරන්න පුළුවන් නම් තවත් හොඳයි. එතකොට දැන් පිරිමි ළමයිගේ ගද්දි පිරිමි ළමංගේ ගොඩක් වෙලාට මොලේ හැඩ ගහලා තියෙන උදේ නැගිටලා කරන්න නෙමෙයි රැට. එතකොට ගැහැළ ළමයිට උදේට. එතකොට අපිට පුළුවන් ওই ටයිම් එකත් හදාගෙන වැඩ කරන්න. ඉතින් ළඟ එන උසස් පෙළ විභාගයේ වෙනුවෙන් පෙනී සිටින දරුවන්ට සහ දෙමාපියන්ට තමයි මේ උපදෙස් ලබා දුන්නේ මනෝචිකිත්සකතුමිය. ඉතින් විශේෂයෙන්ම තව ගැටලු ඕන තරම් ඇති ඔබට පෞද්ගලිකව, ඔබට ඇති මේ වේගදී ගැටලු, මෙහෙමයි දුව වෙනස් කරන්න ඕන, පුතාගේ මේ විදිහේ දේවල් තියෙන කියලා. එනිසා ඔබට පුළුවන් පෞද්ගලිකව මෙතුමියව සම්බන්ධ කරගන්න දුරකථන ඇමතුමක් ඔස්සේ. අපි දුරකථන අංකය මතක් කරන්නම්. 0711 912 0711 0711 කියන අංකය ඔස්සේ ඔබට පුළුවන් කමක් ලැබෙනවා සම්බන්ධ වෙලා ජීවිත ටීවී උපදෙසුත් ලබා ගන්න. බොහොම ස්තුතිවන්ත වෙනවා මනෝචිකිත්සකතුමිය බාහිර කතිකාචාර්යනි තාරු පරණවිතාන මහත්මියත් එක්ක තමයි අපි මේ ගැන ඔබව දැනුවත් කරේ. බොහොම ස්තුතියි අද දවසේ සම්බන්ධ වෙලා මේ උපදෙස් ලබා දීම වෙනුවෙන්. අයිබුවන් සුබදාසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.